Teruan serana yo bete, adu utum wapura pasal usuk pohaya. Sasunik wasin, padagat kam rasakat mulunu pohedi niak pedihete, adu pohaya pada khanurun adi nata puruan. Perwa samadhanu bikshun wahan sela, pas awasan karna dawasa vidihete atun, bagaima katin cibar pohcape, aram besiduana pohedi dawasa vidihete atun. Adat dabas apatah handur nuah dina terpuluan. Khususnya ini, Gautama Budhayan bahansa matru dibi rajaat, tautsa dewullo bete badam kerala. Abidharma dechna kiri main anoturuwa jalit pata wakung sankas purwete badi dabas vidhi hatatun. Adat dabas sasani kete hasse sandahan menwa. Bishun bahansa saha ghiya atar sabediab, tawatawat shaktimat kerena pohay diniak vidhi hatat. Adz bapur pasal usaha pohoye, apitnya bisesh mata keran puluan. Itin adz dabase bagaim pasogiya masa pura abat, Lanka pura, Loke pura, Behera Bihara asthan bal, baudh sedaya betun sidukal, pudu pucha ban, bandana ban, obat gin ena, amis bandana, bedesatahan samagai, ob memhote sambadmane. Pura Pasalosak Pohoya Dine Di Ape Viharasthane Tadu Kolomba Gangarame Vedasitina Sarvaknya Kesadatun Vahanse Vadamwanna Yeduna E Guwaning Api Pinnawala Batamurai Kridangane Vadamwala Ethanindang Riya Peraharakin Ape Viharasthane Vadamwanna Yeduna E Datun Vahanse Api Vadamwagane Dahawal Buddha Pooja Adi Siddha Karala Deng Lanka wasi, Pradesh wasi, siulgan atom kisini de buat awak kerderya netiwe, wandana mana keraganda, budha puja, pawatwa ganatre, awasye karna parisereya, seksila dienna. Galkis Sri Sugata Darumaitane Vihara Adhikari Shrastripati Atipuja Murakati Are Sumanananda Swamin Vahanseke Panas Vasaraka Pavidi Tiviya Venuven Pavati Utsavya Saha Damsar Divisara Krutiya Durta Veduma Pasukiyata Sidukiruna Capital Maharaja Mulasthana Parishraya Idiripita Peta Thibana Shakya Malakaye Adadahaval Sambuddha Poochava Sangitane Karatibune Sirasa FM Aayitaneyai Ram Pradeep Sindhubindu Mohadara Vatara Sindhubindu Mohadara Bap Pujayami Munindat Tiripade Sarvaruve
පූජේමි බුද්ධං කුතුමේනනේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං බුදු සමිතේ තිරුවක් බුදු සමිතේ රත්නපුර බටුහේන ජයශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රජාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය පසුගියදා එම විහාර පරිසරයේදී පැවැත්ුණා. වස්සාන සමය මේ කාල සීමාවේ බෞද්ධ සුපින්බතුන් බෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික කටයුතු සංවිධානය කරනවා. සියලු දානයන් අතර ධර්ම දානයේ උතුම් බව තව තවත් පසක් කරමින් පසුගිය දිනක බතුරලිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී ධර්ම දේශනා පින්කමක් සංවිධානය කර තිබුණා. ඒ පූජ වැලිමඩ සදාශීල ගෞරවනීය සම්පදෙන මහසසේකේ වැඩමවීමෙන් මේ පින් කටයුත්ත සම්විධානය කරන්නට ගෞරවනීය අනුශාසනාව ඇතුළු ඒ ආශිර්වාදයේ මඟ පෙන්වීම ලබා දුන්නේ විහාරාධිපති පූජ කළුපහන මහින්ද ගෞරවනීය සම්පදෙන මහන්සේ. මහණිකායේ මල්වතු පාර්ශවයේ ගම්පහ දිස්ත්‍රික් මහසංග සමලුව පසුගියදා ගම්පහ අත්තනගල්ල රජමහ විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ විහාරාධිපති පූජ්‍ය පණිල ශ්‍රී ආනන්ද ගෞරවනීය නායක සම්පදෙන මහන්සේගේ මූලිකත්වයෙන් තනතුරු හදාගෙන යෝජනා කරගෙන ඉදිරි ගමනක් යනකොට ඒකට සම්බන්ධ නොවුණු අය තමන්ගේ එකඟතාවය ඒකට දක්වන්නේ නැහැ. ඒ නිසා එකඟතාවය දක්වන්න නම් අපගේ සාමූහිකත්වය නිර්මාණය කරන ඒ යාන්ත්‍රණය සැකසෙන්න ඕන කරනවා. දැන් මේ ආකාරයට දිස්ත්‍රික්ක මට්ටමින් ඒ නායක ස්වාමින්දයන් වහන්සේලා සභාපති ලේකම් මහතුරුලා එකතු වෙලා උන්වහන්සේලාගේ එකතු වීම පුළුවන් පළාතේ
සභාපති හාමුදුරුවෝ තෝරන්න, ලේකම් හාමුදුරුවෝ තෝරන්න. එතකොට යම්කිසි තීරණයක් ගත්තොත් එහෙම ඒ තීරණය පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටම දක්වා ක්‍රියාත්මක කිරීමේ ඕනකම අපි ඒ සංවිධානය තුළින් නිර්මාණය කරනවා. අපි දැන් සක්‍රීය විදිහට ප්‍රතිපාලා ගෙන දෙන ආකාරයට මේ සංවිධානය නිර්මාණය කළයින් පස්සේ මං හිතනවා අපි අපේක්ෂා නොකරන ප්‍රතිඵල අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි අද ඔක්කොම අනාතලා ඉන්නේ මොකද මේ සංවිධාන ශක්තිය නැතිකම නිසා, කලමනාකරණය නැතිකම නැති නිසා. ඒ නිසා අපි එකට එකතු වුණොත් එහෙම අපේ දැනීම බෙදාගෙන, අපේ හැකියාවන් බෙදාගෙන, ඒ වගේම අනිකුත් දේවල් අපිට එකට බෙදාගෙන වෙලා මේ සංවිධාන ශක්තිය ඉතාමත්මතින් නිර්මාණය කළා ශාසනයට යමක් සිද්ධ කිරීමට අපිට හැකියාවක් ලැබේ. එක වෙහෙරක අලුත් බණක්, තව වෙහෙරක තවත් බණක්, බුදුහාමුදුරුවනේ අපි කොයි බණද අහන්නේ, මොන බණ අහලද දවසක නිවන් දකින්නේ. එක පැත්තක තාපසාරාම හදාගෙන ඒ තාපසාරාම ධර්මයේ ගිහි වත පැවිදි වත අඳුනන්නේ නැතුව ගිහියන්ට පැවිදි වත කියන්න ගිහිල්ලා අද පෞල් ජීවිත අවුල් වෙලා තියෙන, තරුණ ජීවිත අවුල් වෙලා තියෙන, මංගල පෝරුවෙන් බැහැලා ගිහිල්ලා මහාන වෙන්න පටන් අරන් තියෙන, දරුවා අනාථ නිවාසෙට බාර දීලා අම්මයි තාත්තයි මහාන වෙන්න පටන් අරන් තියෙන, මේ අපේ දුර්වලතා නොවේද? මල්වතු මහාවිහාර පාර්ශවීය සංඝ සභාව තමයි, සංඝ සංස්ථාව තමයි ලංකාවේ මුලින්ම ඇති වුණේ. ඒ මල්වතු පාර්ශවීය උපසම්පදාවෙන් පසුව තමයි විවිධ නිකායවල් ඇති වෙන්න පටන් ගත්තේ. ඒ සමාජය තුළ තිබුණ කුලය කියලා කියන සංකල්පය සාසනික සමාජ ක්‍රමයටත් පැමිණුණ නිසා විය හැකියි. ඒ වුණාට පාර්ශව හැටියට සංඝ සභාවල් ඛණ්ඩණය වෙන්නේ උදෙක් නිලතලවලට තිබුණු ලෝභකම නිසාම විතරයි. එනිසා අපේ ගම්පහ දිස්ත්‍රික්ක මේ සංඝ සම්මේලනයේට සියලුම හාමුදුරන් වහන්සේලාගේ දැඩි කැපවීම, සහයෝගය, සහභාගීත්වය ලබා දෙනවා නම් අද වර්තමානයේ තියෙන ප්‍රශ්නවලදී අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. දුර්ලභංච මනුස්සත්තං, මේ මනුස්ස ජීවිතයේ අතිශය දුර්ලභයි. උට්ටානවතෝ සතිමතෝ, නිමෙරදි සිහියෙන් උත්සාහ කිරීම අතිශය වැදගත් වෙනවා මේ මනුස්ස ජීවිතය තුළ. ඉතින් මේ නිර්මල දහමක් පහළ වූ සමයක බුදුපියන් වහන්සේගේ දහම අසන්නට ලැබෙන ක්ෂණ සම්පත්තියක් ලැබූ කාල සීමාවක අපට හැකියාවක් තිබෙනවා අපේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්නට. මේ දහම තුළ ධර්මය ජීවිතයට එකතු කරගනිමින් අපි බලාපොරොත්තු වෙන මෙලව පරලොව සුවය වෙනුවෙන් කැප වෙන්නට. ඉතින් අද වෙනි පුර පසළොස්වක පොහොය දවසක චතුරාර්ය සත්‍ය මගේ යමින් ඔබේ ජීවිතය සුවපත් කරගන්නට, සාර්ථක කරගන්නට ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ලබන පොහොය දවසේත් ආමිස වන්දනා වැඩසටහනින් හමුවේ බලාපොරොත්තු පෙරදරිව දැනට සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.